හේතු පලදහම කියන එක අන්‍යයත් වවෙන්න රතියෙනවා ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙන්නේ අසාමාන්‍ය මිනිස්සු ලෝකයේ ඉන්න සමාජයකන මේ වගේ ඉන්න සමාජයකන මේ එකන බුදුර මේ ලෝක පහළ වෙන කොට පින්වතුනි මේ මනුස්සරෝක ඉන්නවා අදරත් බ ඉන්දියාව ගුඩාකයි ඉන්නවහම නමුත් සමාජක් විදියට බොහෝසීම අසාමාන්‍ය විදිහායිටය පව පිබඳව දන්න කුසල්ලක් කුසල් පිළිබඳව දන්න මේලව පරලුව පිළිබඳව දන්න සසර සභාවේ පිළිබඳව දන්න උපන් සත්වයාට නොමැරි සිටීමක් නැෑැ කියන්න කාරණාව දන්න. මෙමොක ගඩාක් හැකියාවෙන් නොක්ත මිනිස්සුහිටී. දැනර සිද්ධාත්තමාරයට පවා කියර දෙන්නේ මේ උපන් සත්වයා මැරෙන්නේ නොමැරි සිටීමක් නැහැ කියලා රිගදුරුණේ. එක සමාජය තුළ එචරටේ කරුණු දන්න චර නුවනැති මිනිස් සුහිතී. ඒ තරක් නෙමයි ඒ අයත් ගිහිගේඇත හැරල මහනවේ මුොකරද මහනයට නිවන්දකිින්ද දුකෙන් නිදහස්ස වෙන්න්න මහනුවෙන්. මෝක්ෂයක් සඳහා මහනවෙන්නේ ඒ සදහා මහනවලා විඩ ධර්ම න්‍යායවල් ප්‍රතිපද අනුගම්මනය කරනවා ඒ අනුගමනය කරන න්‍යායවල් ධර්මනියයවල් ප්‍රතිපදාාව තුළින් යාලත් ඉස්මතු කරල පෙන්වා හතු පනදහම. ඒ අයත් මේ හේතු පට දහමක් පෙන්වා දෙවා ට බලන්දහි නම් පිංවවනී දම අපි අද මේ අද අලුත් එකම සමාජයට අලුත් විග්‍රහයක්න මේ එකකන ප්‍රශ්තියෙන්. මේ සමාජ අලුත් විග්‍රහය එතර මේ සමාජ අලුත් විග්‍රහය නිසා මේ සමාජ එච්චර එච්චරට මංඥාන් සමාජයක්න ඒ එච්චරට මං්ඥාට සමාජයට මෙවැනි විග්‍රහය එනකුට නිකං අර ඒ අයට නි ජතහත්තවාදීවෙන්නේ න අර අලුත්ද බදා ආගන්න එකක් කරන්නේ එක අර අන්‍ය වූ විමුත්තිකාමීන් පෙන්නන කාරණාව ඒක තමයි අල්ල ගන්න. බුදුරන් වහස්සකි ධරමය අල්ලන්ට තරන් මානසිකත්වෙකුත් නැහැ ඒවගේම තමයි මේ දැන් පෙන්නුවේ මේ සමාජයේ විමුතිකාමීින් පෙන්න වැඩපිළිවට හාදයක්නී එතිෙන්ද අන්න විදිහකුත් නෑ. මේ හේතු පල දහමක් අ්‍ය විමුත්තිකාමින් පෙන්ලා තියනෙනවා හේතු පල දහමක්. හේතුව නිසා හට ගන්න පල අ්බව. හේතු ඇති කල්ලි පල හට ගන්න වගේ. ඒ ඒ විදදිහයට ඒකට්ටේ ධර්මයක් පෙන්නලා ඒවගේ ඒ අයත් මේ දොයතාවයක් පෙන්නලා ඒවගේ මේ අයත් මේ සැබහැ විමෝක්ෂයක් පෙන්නලා ඒ විමෝක්ෂය තුළදී ඒ අයට ආවනිකු යතහත්තවාද අදැකින් ක්කයා අත්තුදිනවා. අන්න ඒ අත්තුදින්නාගේ සභහාවිය ආත්මවාදය හැටියට අයිත ලැබිල තියෙනවා. ඒ අයි තනියම ඒ ඒ අය විමසල ඒ අය කල්පනා කරලා ඒ අ හම්ෙච් ඒ අ තුරින් අත් දින සත්‍ය. අන්නේ සත්‍ය තුළ යාලා එයාලට හම වෙන මේ ඇලීම ගැටීම ඉක්මුවන යතහත්තවාදීව එකතු නොවෙන එක දැන් ඔබ ඉගෙන ගැන තියෙනවන සංගත මංජිමනිිකාය චූල සියනා සූත්‍රයේ පංචන්තික සූත්‍රයහිෙම වගේ පැහැදිලි වෙනවා ප්‍රපංචඉක්ම වනවා ඊළඟට ක්‍රාගදේශමහ ඉක්ම නොම අනිත් අයි උතුම් සමන බ්‍රාහමුණු හැබැයි භාගත වහන්ස පෙන්නව සැබෑස්්‍රම නොරු ැ සාසනව. ම දිටත්ටිසිී ලබතුපාදාන ඉක් මෝනවා මේ සෑම දෙයක්ම ඉක්මහනවාය. හැබැයි යතහත්තවාදී වැඩ පිළිවරකට. ඉක්මෝල සමහරාය අනාත්ම වශයෙන් දකි නවා සමහරය මම කියන කාරණාව හිස්වසයෙන් දකිනවා. සමහරය මේ විධාකාරය බ්‍රා්ණ මතවාද එක්ක මේ ආත්මවාදී පැත්තට සත්‍යවාදීව යමු වෙනවා මේ හේතු පල දහම අත්තුදින්නෙක් සිටින බව අත්මයක් තියෙන බව. අර කෙසයෙන්නේ නැහැ කෙස් ක්කමික්ම වෙනවා අභ්‍යාත්මයක් තියෙනවා. අන්න ඔබ අදටත් ඔබ ඉගෙන ගන්නවනම් එකන් ඔබ සමාජයේ අධ්‍යයනය කරලා දැකළ තියෙනන මේ වේදය තුළ ඉන්දියාව තුළ රිසිවරු සාමිවරු බුගොහෝ අය ඒ වේද තුළ යදින කරුණු පෙන්නවා. ඒවගේ මේ විදිහර විග්‍රහඇතින මේ ආසාවන් දුරකරනවා මේ තන්හා දුරනව හතු පල දහමත් දකිමින් ඊළඟට යතහර්ථවාදීම. ඒ තුළින් ඉහලට ආත්මය වූ බවක් ලබි ලසිි ආත්මය දැකවරණය එක අත්මේ ආත්මයක සත්‍යත්ව වෙයට යොමු වෙනවා සියලු කෙලෙ සික් මෝල. එ මේ විදිහි වූ ධර්මය ඇත්තිබිර තියෙනවා. එවැනි ධර්මයත් තිබිච්චය සමාජයකයි බුදුරයන් වහන්සේ පහළවෙන්නේ. එවැනි ධර්මය අතිිච්ච මාජයකයි බුදුරැන් වහන්සේ පහළවෙන්න. ඒ එවැනි ධර්මයකයි බුදුරන් වහන්සේ බල දහපෙන් රදීලා තිය. එතකොට මේ සියල්ලක්ම සමාජයේ විහාරවච්ච දේවන්නේ මේ සියල්ලක්ම සමාජයේ විවහාර වෙච්ච දේවල් එවගේ මේ සියල්ලක් එකම එට එහා වූ දර්ශනකෝන බුදුරන් වහන්සේ පෙන්නවා දලා තියෙන එතකට දැන් ධර්මය කියලප යහ වනේ නමුත් ධර්මය හලනේ මොන ධර්මය දහල නැත්ති අහලනැත්තේ සක්කා නිදවදය ලෝකෝත ධර්මය හලනේ ති හනම් අප ඔක්කම මග පල්ල බන්්ඩෙේ. ර්ග ස්මතු වනා ො දෙක හුව තැනදිීම යාට කියන සද්ධහනු සාරී කිය ඉලඟට පත්වදාාව යාවා ඇහිලනෑ. ඇයි ඇහිලා නැත්ත. අප පිගන්නේ නෑ පෙන්මන බුදුරන් වහන්සේ මේක මේ අර්වැ්‍යන සහිතව කියව කියලා නම පිගන්න ැහෙම ඔොබට ඔපපු කරල පෙන්න්න. එක අප අපි කොච්ච කතාන් කරන්න වචනයෙන් කතා කරත් හිතිං හිතුවත් අප පිළිගන්න න්නේ බුදුරන් වහන්සේ අර්ථ සහිතම මේ ධර්මය කිව කියලා. අප පිගන්නන්නේනෑ බුදුරන් වහසේ වැංචන්න සහිතම මේ ධර්මය කිව කියලා. පිළිග නෑ බදුන්නවා සම්ම සම්බුදුයි කියලා. ඔන සද්ධාව අපට එදෙනෑ ඇයි ඒෙදෙන් නැත්තිේ.